kolo lakdalana dharam gadulin naiwalu apa maha tata ketianan sama sambudu asrimat sama sambudu rajanan nuhan sehi asrimat temu gulasihu wesak mahe wesak pun sande besakus lakdalan සන්දහම් එළියෙන් සන්දහම් ආලෝකයෙන් නන්වාලෝ පොසන් සඳ මූදු වෙන මේ පින්බර යාමේ ඓතිහාසික මැදවල රාජමහා විහාරස්ථ ගෝමළුවට ඔබ අප එක්ව සිටින්නේ මේ අසිරිමත් බුදුගී සරණිය සඳහායි ලාංකීය කලාවේ මහා අසිරිමත් ස්ථානයක් मीट दशक किहिपेकट इसल आरंभ करनवा ए यौन संगीत रिद्म्यात हंदुना गनिमी बिल्लुत सौंदर्य निकेतनीय अपे कलाकित आस्वादनमीट मीट दशक किहिपेकट पेर दी वेनवा ए बिल्लुत सौंदर्य निकेतनीय यौन संगीत कंडायम मे बुदुगी सरणीय अद ओब वेनुवेन इदिरिपत् करनवा අසිරිමත් මේ පොසොන් සඳ මොදුවන පින්බර යාමේ ඓතිහාසික මැදවල රාජමහා විහාරස්ථ මේ බෝමළුවේදී අපි අරබන්නටයි සූදානම් වන්නේ මේ බුදුගී සරණිය. බුදුගී සරණිය අරබන්නට මත්තෙන් මේ සියලු දෙනා පංචශීලයේ පිහිටවීම සඳහා ඉතාමත්ම නමස්කාර පූර්වකව ඇරයුම් කරනවා. හරිස්පත්ව මල්ලතු පාර්ශවයේ සාරසීපත්වයේ ප්‍රධාන සංඝනායක ඓතිහාසික මැදවල රාජමහා විහාරාධිපති පූජ්‍ය දෙහිකම චන්දරතන නාහිමිපාණන් වහන්සේට සෑම දිනම පන්සිල් සමාදන් වෙන්න සූදානම් වෙන්න සාදුකාරයක් දෙන්න නමස්කාරය කියන්න බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි වැඩමවදාල ගෞරවනීය මහා සංඝයා වහන්ස විශේෂ ආරාධිත පින්වතුනි ප්‍රදේශවාසී කාරුණික හිතවතුනි මැදවල තරුණ කැල විසින් සංවිධානය කරන ජාතික තරුණ සේවා සභා බෙල්ලුත් සෞන්දර්ය නිකේතනයේ සංගීත කණ්ඩායම මගින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන
බුදුගි සරණීය වැඩසටහන ආරම්භ කරන මොහොතේ කෙටි අනුශාසනාවක් කරන්නටයි මා බලාපොරොත්තු වෙන්නේ. මා පළමුවෙන්ම සන්තෝෂ වෙනවා ඓතිහාසික පිම්බිමක් කෝමේ මැදවල රජමහා විහාරස්ථානයේ 2015 පොසොන්පුර 15ක් පොහෝ දිනේ නිමිත්තෙන් බොදු බැතිගියේ සරණිය නවින් වැඩසටහනක් මේ පිම්බිමේ ඉඳන් සිද්ධ කරන්නට අවස්ථාව උදා කර ගැනීම ගැන මැදවල තරුණ පිරිස විසින් සති දෙකකට පමණ උඩදී මේ සම්බන්ධව මට මතක් කළා. අපි විහාර බෝමළුවේදී මේ බොදු බැතිගියේ සරණිය ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ජාතික රූපවාහිනියේ මගින් මෙය දැනගන්න දැකගන්න අවස්ථාව යොදවනවා. ඒ වගේම විශේෂයෙන් මිහින්තලේදී පැවැත්වීමට බලාපොරොත්තු වෙන මෙවර මෙම වැඩසටහන මෙම සංගීත කණ්ඩායම මගින්ම සිදු කරන බවත් අප වෙත දැනුවත් කළා. ඉතින් මේ විදිහේ කරුණු කාරණා ගැන සැලකිලිමත් වුණා. ඒ විතරක් නෙවෙයි මම ටිකක් මුලදී නම් අදිමදි කළා අවුරුදු උත්සවය, ඒ වගේම වෙසක් උත්සවය, ඒ පිටතම පොසොන් උත්සවයත් විශාල ලෙස කිරීමට තියෙන බාධක ගැන කතා කළා. ඒවා සියල්ල සාකච්ඡාවට අරගෙන විශේෂයෙන් සැලකුවා. අපි ගෙනියන්නේ ඒකාකාරී වැඩපිළිවෙලක්. හැමදාම පෝයට සිල් සමාදන් කරනවා, බණක් කියවනවා, බෝධි පූජාවක් පවත්වනවා. ඒ ඒකාකාරී තත්වයෙන් මිදුණු වැඩසටහනක් කරන්නට අවස්ථාවක් හැටියට මේ අවස්ථාව ගැන සැලකිලිමත් වුණා. මොකද ප්‍රදේශයේම ජනතාවට අද මේ දේ අමුතු දෙයක්, අලුත් දෙයක්, අලුත් අත්දැකීමක්, රටට අලුත් අත්දැකීමක් බවට පත් වෙනවා. විහාරස්ථානයේ මුල් කරගෙන මේ විදිහේ වැඩසටහනක් ක්‍රියාත්මක වුණයි කියලා. ඉතින් මේ විහාරස්ථානයේ තියෙන ඓතිහාසික වැදගත්කම සම්බන්ධව, එහෙම නැතිනම් අද කෙරෙන සමාජ මෙහෙවර සම්බන්ධව, ආගමික සේවාවන් පිළිබඳව අමුතුවෙන් කියන්නට දෙයක් නැහැ. මේ ඉන්නේ අපි දන්නා අඳුනන හැම කෙනෙක්ම පාහේ මේ විහාරස්ථානය පිළිබඳව, මේ වැඩ ඉන්න හාමුදුරන් වහන්සේලාගේ දිස්ත්‍රාණ පිළිබඳව අපි ගැන හොඳ දැනුවත් වීමක් තියෙනවා. මොකද ඒ තරම් අපි සමාජයට යම්කිසි මෙහෙවරක් කරනවා. ඒ නිසා වර්තමාන සමාජයේ සමාජීය තත්ත්වය පිළිබඳවත් සැලකිල්ලට අරගෙන අද අපි මොනවා කතා කළත් දැන් සල්ප වේලාවකට ඉස්සරලා අපේ පොලිස් ස්ථානාධිපතිතුමා මා සමග කතා කළා සමාජයේ තියෙන පරිහානිය සම්බන්ධව. ඉතින් එතුමන්ලාට අපටත් වඩා සමාජයේ පරිහානිය දකින්නවා, පේනවා, ඒවට මූණ දෙනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් ඇහෙන දකින දේ අනුව ධර්මයට අනුකූලව මේ සමාජයේ තියෙන තත්ත්වයන් විග්‍රහ කරලා නරක නම් හොඳ නම් ඒ දේ දියුණු කරගන්න අවවාද අනුශාසනා කරනවා. නමුත් සමස්තයක් වශයෙන් බලපුවාම සමාජයේ පරිහානි තත්ත්වය හැම ක්ෂේත්‍රයකම දකිනවා. මෙතෙන්දි මට කියන්නට ඕනකම තිබුණේ සංගීතය කියන එක පිළිබඳවත් මා හිතන්නේ විශාරද ඇත්තෝ ඉන්නවා. අපි සංගීතයත් බණත් වෙනත් තියෙන විවිධ ක්ෂේත්‍රයන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ අපේ රට රැකගන්න, ජාතිය රැකගන්න, භාෂාව රැකගන්න, මිනිස්සු සුඛිතම උදිත කරන්න. එයින් පිටස්තරව මොන ශාස්ත්‍රයක් උගන්වුවත් ඇති දෙයක් නැහැ. ඒ වගේ ඒ නිසා අපේ මේ ගායනය වාදනය හැම දෙයක්ම අතීතයේ ඉඳන් අපි උපයෝගී කරගත්තේ මිනිසාගේ මනස සනසන්න, මිනිසාට සැනසීමක් ලබා දෙන්න, මිනිසා යහමගට ගන්න, මේවා තමයි පරමාර්ථ උනේ. ඒව නැතුව මනාප මනාප ලෙස මිනිසුන්ගේ කාමය අවුස්සලා විපරීත තත්ත්වයන් ඇති කරන්න නොවේ. ඒ නිසා අපි විශේෂයෙන් සතුටටපත් වෙනවා බුදු දහමට අනුව ගායනා කිරීම, ගායනා අහලා සතුටු වෙලා
තුනුරුවන් කෙරෙහිත් ගෞරවයක් භක්තියක් ඇති කරගෙන අපේ සමාජයේ අවුරුදු දහස් ගාණක් තිස්සේ අපි රැකගෙන ආපු බෞද්ධෘතිය සිරිත් දිරිත් ආරක්ෂා කරගෙන මේ කටයුතු කරන්න අවස්ථාව යොදා ගැනීම. ඉතින් මීට වඩා මගේ අනුශාසනාව දීර්ඝ කරන්නට මා බලාපොරොත්තු වෙන්නේ අපේ තරුණ සංවිධානය සමාජ සත්කාරයන් වශයෙන් විවිධ අවස්ථාවල් වලදී අපේ විහාරස්ථානයේ වර්ෂයක් පාසා විසක් උදාන වැඩසටහන අපි ආරම්භ කළා තරුණ පිරිස. ඒ දින ඒ හැම විසක් දවසකම සිද්ධ කරනවා. ඒ වගේම ලේ දන් දීම වර්ෂයකට වතාවක් සිද්ධ කරනවා. ශ්‍රම දාන ආදී කටයුතු මෙවැනි පොදු කටයුතු කරනවා. ඉතින් මේවා හොඳ සමාජ සේවාවන්. එනිසා ඒ ඇත්තන්ට අපි ආශිර්වාද කරනවා මේ මහා සංඝ රත්නයේ සියලු දෙනා වහන්සේම ආරාධනාව අනුව අලුත් අත්දැකීමක් උන්වහන්සේලාත් ලැබමින් ආශිර්වාද කරන්නටයි පැමිණියේ. ඒ වගේම විශේෂයෙන් දේශපාලනමය වශයෙන්ුත් නිලධාරි මට්ටමනුත් විශේෂ ආරාධිත පින්වතුන් වශයෙන්ුත් සෑහෙන පිරිමිට පැමිණ සිටිනවා. ඒ හැම දෙනා ගැනත් මා පුජ්‍යලිකව වෙන්වෙන් වශයෙන් කතා කරන්න වෙලා මොකද මේ වැඩ කටයුතු අධික ඔබටත් අපටත් කාර්ය බහුලයි. ඒ නිසා හැම දිනාගේම පැමිණීම ගැනත් මා ඉතාම සන්තෝෂ වෙනවා. ඒ වගේම මේ ගායක මණ්ඩලයේ ගායිකවන්ට ගායක මහත්වරුන්ට වාදක මහත්ම මහත්මීන් හැම දිනාටම තුනුරුවන්ගේ දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව සුබ පොසොන් දිනයක් උදා වේවායි ආශිංසනය කරමින් හැම දිනාට තෙරුවන් සරණ දෙවියන් පීට ප්‍රාර්ථනා කරමින් මගේ අනුශාසනා අවසන් කරනවා. හැමට තෙරුවන් සරණයි. ඓතිහාසික මැදවැල රජ මහා විහාරාධිපති පූජ්‍යපාද දෙහිගම චන්දරතන නාහිමිපාණන් වහන්සේට අපගේ නමස්කාර ස්තුතිය මේ මොහොතේදී පිරිනමනවා. මේ බුදු බැතිගී සරණිය මෙලෙස ආරම්භ කරන්නට මත්තෙන් චිරාගත සම්ප්‍රදායානුකූලව පොල්තෙල් පහන් සිළු දැල්වීමේ අවස්ථාවයි තිබෙන්නේ. මේ ඓතිහාසික පුණ්‍ය භූමියේ සිට මේ කාර්ය මේ පුණ්‍යවන්ත ක්‍රියාව සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා අපි මේ පහන් සිළු දැල්වන්නටයි සූදානම් වන්නේ. ඒ සඳහා මා ආරාධනා කර සිටිනවා මධ්‍යම පළාත් සභා ගරු මන්ත්‍රී මයන්ත දිසානායක මහත්මයාට ඒ වගේම හැපිලෑන්ඩ් බිස්කට් කර්මාන්ත ආයතනයේ අධිපති විජේරත්න විජේපාල මහත්මයාට හරිස්පත්තුව ප්‍රාදේශ සභාවේ විපක්ෂ නායක තිලක් රණසිංහ මහත්මයාට කෝස්වේ ආයතනයේ ප්‍රාදේශීය අලවි කළමනාකරු රුවන් රත්නායක මහත්මයාට මේ බෙල්ලුත් සෞන්දර්ය නිකේතනයේ සංගීත විශාරද රවින්ද්‍ර වල්පොලයන්ට හෙළබිම ආයතනයේ අධිපති ශාන්ත සෝමරත්න මහත්මයාට ගලගෙදර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිසානායක මහත්මයාට මහනුවර ආනන්ද විද්‍යාලීය විද්‍යාලාධිපති ජේ.එස්. දයානන්ද මහත්මයාටත් ඒ වගේම මැදවල රජමහා විහාරස්ත දායක සභාව නියෝජනය කරමින් ඊලේකම් ඩී.එම්. චන්ද්‍රසේකර මහත්මයාට ඒ වගේම යුනිවර්සල් මාකටින් ආයතනයේ අධිපතිතුමන්ට ඒ වගේම මෙම උත්සව කමිටුව වෙනුවෙන් පාලිත රත්නායක මහත්මයාට ඒ වගේම නීතිඥ නානයක්කාර මහත්මයාටත් සහ චමිල හෙට්ටිආරච්චි මහත්මයාට සහ ගයන් දිසානායක මහත්මයාට ආරාධනා කර සිටිනවා. ක්‍රිස්තු පූර්ව 888 දී මේ ඓතිහාසික මැදවල රජමහා විහාරස්ථානය එදා පිහිටවනු ලබනවා. ඉතින් එදා මෙදා තුර මේ ඓතිහාසික පුණ්‍යවන්ත භූමිය මේ පින් පහස ලැබූ භූමිය මේ ආකාරයෙන් හැමදාමත් පින් සිසිලසින් ඉතිරි යනවා. කන්ද උඩරට මහනුවර යුගයේ ඉතාමත්ම වැදගත් වුණු චිත්‍ර ශිල්පය තිබෙන ඒ වගේම ටැම්පිට විහාර සම්ප්‍රදාය මේ මහනුවර යුගයට එකතු කරපු ඒ වගේම පොය සීමා මාලික මේ මහනුවර යුගයට එක් කරපු
मे ऐतिहासिक पुण्यवंत भूमिय उबे अपे पुरवर्याय मे पुण्यवंत भूमियट अद अप उब इकतु वेला तिबेन्नि बुधु बैतिगी सरणीय समक एकात्मिक वन्नटाय मे दैल्वेन पोल्तेल पहन सिलु समगिन ए लबिन आलोकियत एक्क मे क्रियाव मे पुण्यवंत क्रियाव सर्व प्रकारेम सार्थक वनु अपे हंगीमाय मा मे पुण्यवंत भूमि इंदला मीलंगट ओब मा रगन यान्नि मे सत्क्रियाव केलेसद ओबट गेनेन्नट अवकाश लबुनि कियला पहदिलि करन्नट ए पहदिलि किरीम करन्नट मेहि मूलिक मूलिकिया वशयेन कटयुतु करपु मेदवल तरुण बौद्ध संघमे गरु सभापति मे क्रियाव आरंभकया तरुण बौद्ध संघमेय इनिसा बहुम ओनैकमेन आराधना कर सिटिनवा मेदवल तरुण बौद्ध संघमे गरु सभापति इंदुनील राजवेक महात्माट मे अरमुण पहदिली करन्नट अति गौरवनीय महासंघरत्नेन अवसराय पेमिन सिटिन आराधित अमुतनी प्रदेशवासी ओब सेमगेन अवसराय अत्तटम अपे मीट अवुरुदु हतरकट पमन इहत अपे तरुण पिरिस एकतु वेला प्रदेशयट लोकु आलोकमत् वेडसटहन कीपयक् मे दक्वा करगेन आवा इतिन ए वेडसटहन पेले तवत् एक संधिस्थानयकट तमा अपि अद मे मुलपुरला तियेन्ने इतिन अपिट कियन्न संतोषयि अपि දැනට වර්ෂ 4කට පමණ පෙර වෙසක් උදාන වැඩසටහන ආරම්භ කරා තවත් වෙසක් උදාන වැඩසටහන කිහිපයක්ම ඊට සමගාමීව පසුගිය වර්ෂවලත් පවත්වාගෙන ආවා ඉතින් අපි ඒ කාර්යය මේ පොසොන් මාසය දක්වා එනකොට අපි තවත් अपे विशेषेन मतक करन्नोने अपे तरुण बौद्ध समिति तेक संदेल या साधन समिति अपि तेक मे कटयुत्ति अत्वल बेंदगिन इन्नो इतिं ओन अपिट लोकु शक्तियक अपे प्रदेशे लोकु एकमुतुवक अपि तेक एकतु वेला इन्नो अलुत अद्देकीमक इतिं अपे मे कर्तव्ये अरमुण तमयि अपे तरुण पिरिसगे संविधानात्मक हेकियाव वर्धने करगनीम एवगेम ओन्गे हेक्याव दियुन करगनीम एवगे लोकु आदर्शयक तवत् तरुण पिरिसक इदिरियट बिहिकिरीमट अपे लाबाल सोहुरंट तवत् अद्दकीमट ओन्गे जीवितवलट एकतु करन्नट अपि मे वडसटहन मौलिक करगेन कटयुतु करनवा इतिन एत् एक्कम वेडि काल वेलावक गन्ने नहा मा मे अवस्थावेदी मल्वतु पार्श्वे हारिस्पत्तुव प्रधान संघनायक ऐतिहासिक मेदवल रजमहा विहाराधिपति देहिगम चंद्ररत्न नाहिमिपाणन इतामत्म नमस्कार पूर्वक मेम उत्सव सभा वेनुवेन पिलिगन्नवा एवगेम हारिस्पत्तुव उतुर शासनारक्षक बलमंडले लेखकाधिकारी सूर्यगुड शील विमल नाहिमिपाणन एतुलु महासंघन संघरत्नय नमस्कार पूर्वक मे अवस्थाव वेनुवेन पिलिगन्नवा ए समगम अपि मेहिदी सिहिपत् कल युतुय महानोर दिस्त्रिक पार्लिमेंतु मंत्री हिटपु प्रवृत्ति हा जनमाध्य अमात्य केहेलिय रमुक्वेल्ल महता अप वेनुवेन निरंतरयेन्म सहयोगय लबा दुन्ना मेम अवस्थावट इतुमा हट फेमिनेंट फेमिनेंट नुहैकिया लबुनत अभी इतामत्म गौरवेन्युत इतुमन्व सीपत् कलयुत एवगेम मध्यम पलात्सभा मंत्री मयंत दिशा नायक महात्मा अभी इतामत्म गौरवेन् मे अवस्थाव पिलिगन्व एवगेम गलगेतर पोलिसी पोलिस्थानाधिपतितुमा इतामत्म गौरवनीय लेस अबुतमात्मी अवस्थावट अपपलिगण एवगेम हैपीलैंड कर्मांथायतने देशमान्य केके विजयरत्न विजयपाल महतात इतामत्म गौरवेन अपि मे अवस्थावट पिलिगण एवगेम हारिस्पत्तुव प्रादेशिक सभावे
ගරු විපක්ෂ නායක තිලක් රණසිංහ මැතිතුමන් අපි මේ අවස්ථාවට ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම තරුණ සේවා සභා බෙල්ලුත් සෞන්දර්ය නිකේතනයේ ආචාර්ය මණ්ඩලයේ ඇතුළු ශිල්පීන් ඉතාමත්ම දක්ෂ සංගීත කණ්ඩායමක් අපි ඔවුන් ඉතාමත්ම ගෞරවණීය ලෙස මේ අවස්ථාවට පිළිගන්නවා. එසේම අපේ ප්‍රදේශවාසී ඔබ සියලු දෙනාත් ඉතාමත්ම ගෞරවණීය ලෙස පිළිගන්නවා. මොකද නිරන්තරයෙන්ම ඔබ ඔබතුමන්ලාගේ සහයෝගය තමයි අපිට ලැබෙන්නේ. ඉතින් ඔබලාගේ ආශිර්වාදය අපිට නිරන්තරයෙන්ම හයියක්. ඉතින් ඒ සියලු දෙනාම ඉතාමත්ම ගෞරවණීය ලෙස පිළිගන්නවා. ස්තුතියි. බොහොමත් ස්තුතියි. මේ මළුව සිසාරා තවමත් පිරිසක් නැති වුණත් අපි බලාපොරොත්තු වෙනවා මේ බුදු ගී සරණිය ඔබට තිලින කරන්නට. මේ තිලින කරන ගමනේදී මට මීට වසර 15කට විතර ඉස්සර හමු වෙනවා මිත්‍රේ. ජාතික තරුණ සේවා සභාව එවකට ආරම්භ කරන්නේ වත්මන් නගමැති එවකට තරුණ කටයුතු අමාත්‍යවරයාව සිටියේදී ජාතික තරුණ සේවා සභාවේ බෙල්ලුත් සෞන්දර්ය නිකේතනය ආරම්භ කරනවා. මේ සෞන්දර්ය නිකේතනයේදී කදිම මිත්‍රයෙකු මට හමු වෙනවා. ඔහු වර්තමානයේ බෙල්ලුත් සෞන්දර්ය නිකේතනයේ බටහිර සංගීතාංශයේ සංගීත උපදේශකවරයා. මීට හරියටම අවුරුදු 15කට විතර ඉස්සර හමු වෙන්නේ. ඔහු මේ රටේ ජනප්‍රිය නිවේදකයෙක්. බොහොම සෙනෙහසින් ආරාධනා කර සිටිනවා අනුර බණ්ඩාර අපේ සොයුරා. අපි අරමුමු මේ බොදු ගී සරණිය. සුබදායක දිනයක් ප්‍රාර්ථනා කරනවා හැම දිනටම. මම හිතන්නේ ඔබට මයික්‍රොෆෝනේ බාර දුන්න අප රටේ ප්‍රවීණ කෘතහස්ත නිවේදකයෙක්. මට වසර 15කට ඈත ඉතිහාසයක් තිබෙන අපේ රටේ ඉතාමත්ම සුවිශේෂී හැකියාවක් තිබෙන අපේ රටේ ආදරණීය සංනිවේදන ශේෂ්ත්‍රීන් දෙවන්ත චරිතයක් අපි විශේෂයෙන් සිහිපත් කරන්න ඕනි. මත මේ මැදවල ආදරණීය තරුණ කැලට ලොකු ශක්තියක් අපේ ප්‍රවීණ නිවේදන ශිල්පියා ඔබගේ සහෝදර හිතවතා ඉන්දික පොල්කොටුව නම් වූ ආදරණීය සහෝදරයා තමුන්නාසලත් ඉඳීම පිළිබඳව අපි හරි ආඩම්බර වෙනවා. මත්‍ර විශේෂයෙන්ම ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන මේ මැදවල මහා විහාරේ විශේෂයෙන්ම අපි සිහිපත් කරන්න ඕනි. නමස්කාර පූර්වකව මැදවල රජ මහා විහාරේ විහාර අධිපති දෙහිගම චන්දරත්න ලොකු හාමුදුරන් වහන්සේට අපි ඉස්සනම ආචාර කරනවා. අපිගේ නමස්කාරය ජාතික තරුණ සේවා සභාවේ සංස්කෘතික කණ්ඩායම වෙනුවෙන්. මම හිතන්නේ හෙට ආරම්භ වෙනවා. මම හිතන්නේ පුසුන් කියනකොට අපිට මම හිතන්නේ මේ සනසිට ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන මේ සනසිට අපිට වාසනාව ලැබුණා. ජාතික තරුණ සේවා සභාවේ යෝන් ගී කණ්ඩායමත් මේ සෑඳ ඔබ වෙනුවෙන් හොරක් කීපයක් බුදු බෙති ගී සරණී සමගින් එකතු වීම සඳහා අපි විශේෂයෙන් ඉන්දික කිව්වා වගේ අපි සිහිපත් කරන්න ඕනි. වර්තමාන ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී චන් රජේ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒ කාලේ යවුන කටු ද්වාරයේ ආරක්ෂා පිළිබඳ ගරු ඇමතිතුමා ඒකම වර්තමානයේ යවුන කටයුතු කැබිනට් අමාත්‍යවරයා හැටියට කටයුතු කරන එතුමා ඒකම යවුන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් පෙරේරා මැතිතුමා අපි සිහිපත් කරනවා ආඩම්බරින් යුක්තව ඒකම ජාතික තරුණ සේවක සභාවේ ගරු අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ එරන්ද වැලි වැලියංගේ ඇතිතුමා සිහිපත් කරනවා නීතිඥතුමා ඒකම ජාතික තරුණ සේවක සභාවේ අධ්‍යක්ෂ පාලනතුමිය මේ මොහොතේ නැති වුණත් ජාතික තරුණ සේවක සභාවේ ප්‍රවීණ සංගීතවේදී නිකේතන අධිපති සංගීතඥ කරුණරත්න විජේවර්ධන මැතිතුමා ආදරෙන් සිහිපත් කරනවා ඒකම කාලයකට පසු හරි අපිට හම්බ වුණා මම හිතන්නේ දිවංගත ගාමිණී දිසානායක මැතිතුමන්ගේ ආදරණීය පුතුණුවන් පද්දියම් පළාත් සභාවේ කරු මන්ත්‍රීතුමන් තරුණ නායකයා මයන්ත දිසානායක මැතිතුමා ඒකම හරිස්පත් විපක්ෂ නායක තිලක් රණසිංහ මැතිතුමා ඇතුළු සියලුම සම්භාව්‍ය නමුත්තන් මේ ආකාරයෙන් සිහිපත් කරමින් අද මේ සනසිට හෝරා කීපයක්
ආදරණීය රත්තරන් ජනතාව සමග එකතු වන්නට අපි මේ මොහොතේ සූදානම් වන්නේ ආරාධනය කරමු. එහෙමනම් ලංකාවේ සුවහසක් රසික දනංගී ආදරයට පාත්‍රුණු කලාකරුවෝ බොහොමයක් මේ රටට දායද කරපු මේ ලංකාවේ තියෙන සුන්දරම පරිසරයේ ගලහ පුරවරේ පිහිටා තිබෙන බෙලු රූපහණී ගම්මානයේ ලංකාවේ ජනප්‍රිය කලාකරුවන් කලා ශිල්පිනියන් බිහි කරපු ආයතනයේ මේ ඉන්න අයත් අද ලංකාවේ අනාගතයේ දක්ෂ ගායන ශිල්පීන් ගුරුවරියන් දක්ෂ සංගීත අධ්‍යක්ෂවරුන් පද රචකින් වෙනවාට කිසිම සැකයක් බයක් නැහැ. එහෙමනම් ගෞරවනීය ආරාධනේ ලංකාවේ සංගීත මෙචාරිකාවේ දිගු ගමනක් යන්නට අපේක්ෂා වෙන රැඳී සිටින ජාතික තරුණ සිය සභාවේ සංස්කෘතික කණ්ඩායම් ශිල්පීන්ටයි මේ ගෞරවනීය ආරාධනේ. ඉදා සිද්ධාර්ථ කුමාර උත්පත්තියත් සමගම දඹදිව තලයේ ජනිත වූ මෙම අසදෘශ බෝධීන් වහන්සේ අපමහා බෝසතාණන් වහන්සේට සියලු කෙලෙසුන් නසා උතුම් වූ බුදු පදවිය සාක්ෂාත් කර ගැනීමට සෙවණ දුන් සීක. බුදු නේත්‍ර පද්මෙන් පුරාදීන සතක් පිදුම් ලැබී සීක. මෙසේ පූජනීය වූ උත්තම ශ්‍රී මහා බෝසමිඳුන් අපිද අද මෙසේ වන්දනය කරමු. Thank you.
Thank you.
යශෝදරා දේවි වාව සංසාරේ ඇසුර මතක් වී ලාදලු පොපති සිමුසගෙන සෙවනක මැටි පිලක පැදුරක් එලාගෙන රිදුම් පිරිමදිමින් බලයි ඔහු මෙරින ඉපදින රළදියා මුල් ගායනය සුනිල් එදිරිසිංහ කලාකරුවානන් විසින් බෙල්වුඩ් සප්ත සොරයට හඬ මුසු කරන්නේ බෙල්වුඩ් සහෝද අකිල චරිත් ඔබටයි නැවතත් ආරාධනය තරම් සියුමැලිද කළුගල් හිතන්නටවත් බැරි දුන් මිනිසා සොයා සොයා
සැබවින්ම මේ පින්බර යාමයක් පොසොන් සඳ මොදුවන මේ යාමය මේ පුරවරයට පුණ්‍යවන්ත යාමයක් මී ළඟට මේ බුදු ගී සරණියට කැඳවන්නේ නුකවල මධ්‍ය විද්‍යාලයට මේ සංගීත ශිල්පියා කෙලෙසකවත් අමතක කරන්නට බෑ එදා මෙදා තුර අපට සමීප නුගවල මැදි විදුහලට බොහොම සමීප සංගීත ශිල්පියෙක් වූ අද බෙල්ලුත් සෞන්දර්ය නිකේතනයේ